අයිබුවන්, නිදුක් නීරෝගීමත් වාසනාවන්ත ජයග්‍රහහි කාල පරිච්චේදය ප්‍රාර්ථනා කරන ඔබැසිල දෙනාටම. ඉතින් ඔන්න පොරොන්දුවක් වුණ මේ මැයි මාසේ සිදුවන විශේෂතුම ග්‍රහ මාරුවක් ගැන වැඩ සටහනක් ඉදිරිපත් කනකව ඇති මයි මාස විතරන්නේ මේ දෙදස් විසි අතර ගත්තොත් මේ දෙදස් සිත තුළ සිදුවන ප්‍රබලතම සහ සුවිශේෂීම ග්‍රහ මාරුව තමා මේ ගුරු මාරුව ගැන ගුරු ග්‍රහය බ්‍රහස්පති ග්‍රහයාගේ මාරුව කියැන ඒක මයි මාස පලවෙද උදාාවෙනවත් එක්කම සිද්ධවන. ඉතින් ලබන වසර 2025 මැයි 14 දක්වාම මේ තත්ත්වය බල පැවැත් වෙනවා. ඉතින් ඔන ලග්න හිමියන්ට ලග්නේ ලග්නයට කොහොම බලපාවිද, කොහොම වේවිද, කුමන විදිහට සුභ වේවිද, කුමන විදිහට අසුභ වේවිද, කොහොම වුණත් සුභ අසුභ කොහොම වුණත් කොහොමද මේ ගුරුමාරුව සුභ කරගෙන ජීවිතේ යම් කිසි ආකාරයකින් ගොඩදා ගන්න කියලා අපි කතා කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් විශේෂම දෙයක් කියනවා මේ මැයි මාසේ පළවෙනිදා වෘෂභ රාශිගත වෙන ගුරු ග්‍රහය ඔක්තෝබර් මාසේ 18 වෙනිදා 2024 ඔක්තෝබර් 18 වෙනිදා වක්‍රභාවයට පත් වෙනවා. ඊට පස්සේ වක්‍රභාවයෙන් ගමන් කරලා 2025 පෙබ්‍රවාරි 4 වෙනිදා නිවෘත ගමන ආරම්භ කරලා මැයි 14 වෙනිදා දක්වා 2025 වෘෂභ රාශිය තුල ගමන් කරනවා. ඉතින් ඉතාමත් විශේෂයි මේක. මොකද හේතුව සූර්යාගේ නැකත් පාදවල, ඒ වගේම සඳුගේ නැකත් පාදවල, කුජගේ නැකත් පාදවල තමා මේ වසර කාසන කාල සීමාවත් තුළ ගුරු ග්‍රහයක ගමන් කිරීම සිදුවෙන්නේ. ඉතින් ගුරු කියන්නේ බ්‍රහස්පති කියලා අපි දන්නවා. ඉතින් අපේ පෘථිවියට වඩා 1318 ගුණයක් විශාල ග්‍රහයක් තමයි මේ බ්‍රහස්පති ග්‍රහය කියන්නේ. ඒ වගේම මේ දෙවියන්ගේ ගුරු ලෙස හඳුන්වන නිසාම සුරුගුරු ලෙස මේ ගුරු ග්‍රහයව හඳුන්වනවා. ඒ වගේම අපි දන්නවා සූර්යයා වටා එක්වරක් භ්‍රමණය වීමට සාමාන්‍ය වසර 12ක් ගත වෙනවා. ඒ කියන්නේ එක රාශියකට යන්න, එක රාශියකින් තවත් රාශියකට යන්න වසරක වගේ කාලය එක රාශියක ගමන් කරනවා. ඉතින් එතකොට මේ දැන් ඒ කියන්නේ වෘෂභ රාශිගත වීම සිදුවෙන්නේ මේ වසර 12කට පස්සේ. ඉතින් ඒක ඉතා විශේෂයි. මෙතන තව ගොඩාක් දෙයක් මේ සමහරුගෙන් බය වෙලා තියෙන කාරණාවක් තියෙනවා. මම ගොඩාක් ආගේ ලග්න පලාපල මමත් දැක්කා. ඒ හැම දෙය තුළම සමහරක් දේවල් තත්ත්වයන් තුළ මේ වෘෂභ රාශිය තුළ ගුරු ග්‍රහය සතුරු භාවයට පත් වෙනවා. ඒක නිසා අතිශයෙන්ම අයහපත්කාරී තත්ත්වයන් ගැන සමහරු කියතුවා ගොඩදෙනෙක් බිය වෙලා තිබ්බා. මෙහෙමයි සාමාන්‍යයෙන් වෘෂභ රාශිය තුළ ඇත්ත සතුරු භාවයට පත් වුණත් ගුරු ග්‍රහයා, නමුත් ඒ රාශි බලය ඉක්මවා යෑමේ බලයක් ගුරුට තියෙන නිසා ඔය කියන තරම් ප්‍රබල ආකාරයේ යම් කිසි ආකාරයේ හානිකර තත්ත්වයන් ඇති නොවන බව කොහෙත්ම අනිවාර්යයෙන්ම කිව හැකි. නිසා කොහෙත්ම කලබල විය යුතු නැහැ. මේ තත්ත්වයන් තුළ අපේ රටේ යම් කිසි ආකාරක යහපතකට කරුණු කාරණා සිද්ධ වීමේ වැඩි විශේෂිත ඉඩකඩ උප්පවතින නිසා මේ ගුරු මාරුව සමස්තයක් වශයෙන් සුභ මාරුවක් කියන එක කියන්න පුළුවන්. මොකද ඔය සත්‍ය යම් කිසි ආකාර යටපත් වෙලා තිබ්බන ඔන්න සත්‍ය ඉදිරියට ඇවිල්ලා අසත්‍ය පරාජයට පත්වන කාල පරිච්ඡේදයක ආරම්භයක් මේ තුළ බලාපොරොත්තු විය හැකි. වගේම රට තුළ ආර්ථික මේ වශයෙන් ප්‍රගතියකුත් මේ කාල පරිච්ඡේද තුළ ඇති විය හැකි. ඉතින් අපි ඒ දේවල් පැත්තකින් තියලා අපි කතා කරමු මේ ලග්නයෙන් ලග්නයට කොහොමද මේ ගුරු මාරුව ගුරු ග්‍රහය වෘෂභ රාශිගත වීම බලපාන්න කියලාද. විශේෂ වශයෙන්ම කියන්න ඕන වීඩියෝ අවසාන කියන විශේෂ පිළියම් පිළිවෙත් කීපයක් ඒවා නිවැරදි වශයෙන්ම කරන්න මේ කාලසීමාව. මොකද මේක පොදු පලාපල කතනය. මේ කියන දේවල් තුළ සමහර දේවල් ඔබගේ පුද්ගලික සටහන් තුළ පිළිහිටීමම වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මොන තත්වයන් තුළ පැහැදිලිවත් කොතරම් සුබ වුණත් කොතරම් අසුබ වුණත් 100%ක් සුබ කෙනෙක් මේ ලෝකේ නැහැ, 100%ක් අසුබ කෙනෙක් මේ ලෝකේ නැහැ. ඒක නිසා මේ වීඩියෝ අවසන් කරන පිළියම් පිළිවෙත් නිවැරදිවම කළොත් මේ විශේෂම විශ්ව ශක්තිය තුළ ඇති යම් කිසි ආකාර ධනාත්මක බලය ඔබට ආරෝපණය කරගන්න ඍණාත්මක දේ ඔබ තුළ තියෙන දේවල් ඉවත් කරගන්නත් විශේෂිත භාවනාව මන්ත්‍රයක් මේ වීඩියෝ අවසන් කියනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම පිළියම් පිළිවෙත් කරන්න සුබ අසුබ කොහොම වුණත් 100%ක් සුබ කරගන්න ඔබට මේ තත්ත්වයන් තුළ හැකියාව පවතින නිසා කලබල නොවි යන් ඉදිරියට මේ කාල පරිච්ඡේදය තුළ මේ ගුරු ග්‍රහයාගේ වෘෂභ රාශිගත වීමත් එක්ක ඔබේ ජීවිතේ විශේෂිත වූ පෙරලියක් යහපත් පෙරලියක් අත් කරගන්න හැටි අපි දැන් කතා කරමු. රාශි චක්‍රයේ තුන්වන රාශිය ලග්නාධිපති බුධ ග්‍රහයා වූ මිථුන ලග්නය. මිථුන ලග්නයේ ආය බවන් මිථුන ලග්නයේ මියෝ මග බලාගෙන ඉන්නවා. ඉතින් මේ විශේෂිත සුවිශේෂී 2024 ග්‍රහ මාරුව ගුරු මාරුව ඔබට කොහොම වේවිද කියලා. ඉතින් මේක ගැන කතා කරද්දී හරි විශේෂයි. ගොඩක් පරස්පරතා තියෙනව නේද මේ ගුරු මාරුවත් එක්ක මිතුරු ලග්න හිමියන්ට මොකද වෙන්නේ කියලා. සමහරු අතිශයෙන් අසුභකාරී දේවල් කියනු, සමහරු සුභයි කියනු. මේ ගුරු 12 එන්නේ, 12 කියන්නේ අසුභ ස්ථානයක් නොවා කියලා. ඉතින් මේවත් එක්ක මේකට සූක්ෂම බලන්න. මොකද ගුරු ග්‍රහය විතරක් නෙමෙයිනේ ඔබේ කේන්සටන ඉන්න ගහය. ඔන්න ගුරු ග්‍රහය විතරක් නා
ඔය කියන කතාවල් හරි. එතකොට අනිත් ග්‍රහයට දෙන්න නේද පොදින්. ඒක නිසා අර එක ග්‍රහයක සම්බන්ධ කරන් කියන පලාපල ගැන ලකුවට ගැටලුවක් මතු කරගත යුතු නැහැ. ඒ දේවල් වල 100%ක් අසත්‍යයි කියලා මම කියන්නේත් නැහැ. හැබැයි ඒවා තුළ 100%ක් නිර්වදතාවයේ සත්‍යතාවයක් නැහැ. ඒ නිසා දැන් අපි කතා කරමු එහෙනම්. ගුරු ග්‍රහය ඔබගේ 12 වෙනි භාවයට පැමිණෙන්නේ. ඒ කියන්නේ 12 වෙනි දවයේ වෘෂභ රාශිය. එතකොට වැයස්ථානය කියලා හඳුන්වනවා. ඉතින් මේ දේවල් තුළ ගුරුගේ දෘෂ්ටිය 12 වෙනේ ඉඳගෙන ඔන්න 4 වෙනට වැටෙනවා. 4 වෙනේ කේතුත් ඉන්නවා. ඒ වගේම කේතුගේ දෘෂ්ටියත් ගුරුට වැටෙනවා 12 වෙනේ ඉන්න. ඒ වගේම 6 වෙනටත් ගුරුගේ දෘෂ්ටිය වැටෙනවා. 8 වෙනටත් වැටෙනවා. ඉතින් මේ මොකද්ද මේ කියන්නේ? ගුරු ග්‍රහය 12 වෙනි භාවයේ එහෙනම් මැයි 14 දක්වා 2025 ඉන්නවා. ඊට පස්සේ මැයි 14 වෙද්දී ඔබගේ ලග්න භාවයට පැමිණෙනවා. ඒ කියන්නේ මේ අවුරුද්දක් ගැටගසා ගත යුතුයි 12 වෙනි තුල ගමන් කරන. හැබැයි ඔය කියන යකා ඒ තරම්ම කලුත් නැහැ. මොකද හේතුව මෙතනදී ජ්‍යොතිෂ්‍ය යම් කිසි ආකාර මූල ධර්ම ගැන කතා කරත් ගුරු ග්‍රහය කියන්නේ ඔබගේ 7 වෙනි සහ 10 වෙනි අධිපති. ඒ කියන්නේ කේන්ද්‍රස්ථාන දෙක අධිපති. ඉතින් කේන්ද්‍රස්ථාන දෙක අධිපති එක් කියන්නේ සුබෙක්. හැබැයි එක පැත්තකින් ගුරු කියන්නේ ඔබට බාධක ග්‍රහය. නයිසાર્ගික වශයෙන් සුබෙක්. ඉතින් හැබැයි මේක 12 වෙනි පැමිණීමත් එක්ක කලබල විය යුතු නැහැ. ඔබට වැඩි වශයෙන් කියන්නේ 160 70ක යහපත් ප්‍රතිඵල බලාපොරොත්තු විය හැකියි. මොකද හේතුව මෙතන පුංචි වෙනස්කමක් ඔබ කරගත යුතුයි. ඒ පුංචි වෙනස්කමට පුළුවන් මේ කියන අසුභකාරීව 140 හෝ 30 අසුභකාරී තත්ත්වයක් ඉවත් කරන සෑහෙන දුරට සුබ කරගන්න. මොකද්ද මේ කරගත යුතුයි? විශේෂයෙන්ම අපි රැකියාව වෘත්තීය ගැන ගොඩක් කතා කරමුකෝ. මේ දේවල් තුළ තමයි මේ ගැටලුව ගොඩක් පැනනගින්නේ. ඔබ රැකියා කටයුතු වල නැත්නම් ඔබේ ව්‍යාපාර කටයුතු වල තරමක් දුරට අලසකාරීව යම්කිසි ආකාරයකින් පිළිවෙලකට වැඩ නොකරන තන උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු නොකරන තත්ත්වයක් පෙන්눔 කරනවා. ඉතින් ඒ වගේ තත්ත්වයන් තුළ යම්කිසි ආකාරයක කටයුතු කරොත් ඔය කියන ඇත්තටම සාර්ථක භාවයක් ඇති කරගන්න බෑනේ. ඒක හරි සරල කතාවක්නේ. ඉතින් ඒක නිසා හැබැයි මෙහෙමයි එහෙම කළා කියලා ලොකු ගැටලු මත වෙනවා කියලා මම කියන්නේ නැහැ. හැබැයි අපි ඒක නොකර ඉඳි නොකර හිටියොත් ඔන්න ඉතාමත් විශේෂිත දෙයක් තියෙන මේ ගුරු ග්‍රහයාගේ දෘෂ්ටිය 4 වෙනි භාවයට වැටීමත් එක්ක ඒ දේ තුල අනිත් පැත්තේ කේතු ග්‍රහයාගේ දෘෂ්ටිය ඔබේ 12 වෙනට වැටීමත් එක්ක තියෙන දේ ඔබට හිතා ගන්න බැරි යහපත් සාර්ථකත්වයකුත් මේ රැකියා වෘත්තීය ව්‍යාපාර තුල අත්කර ගන්න පුළුවන්. අන්න ඒක නිසාවෙන් මේ කාල සීමා තුළ හරි සූක්ෂමව සක්කසුරුවම්ම වැඩ කරන්න, වෙනදටඩ පිළිවෙලට වැඩ කරන්න, වෙනදටඩ උනන්දුවෙන් කටයුතු කරන්න උත්සාහ දරන්න මිතුරු ලග්නෙමියු. එහෙම වුණොත් දැන් මැයි 14න් පස්සේ 2025 ඒක තත්ත්වයේ අතිශයින් යහපත් නම් ඔන්න ඒකට හොඳ මූලාරම්භයක් හොඳ අත්විවරමක් ලබාගෙන ඔබට හොඳ ගමනක් යන්න පුළුවන්. උත්සාහය උනන්දුව යම්කිසි ආකාරයකින් හොඳ බුද්ධියකින් කටයුතු කිරීම තුළ මේ தත්ත්වය ඔබට කිසිම ගැටලුවක් නැතුව යනවා. හැබැයි මේ කාල සීමා තුළ ඔන්න මහන්සිය තරමට ප්‍රතිඵල ලැබෙන කාලයක් ඈ. මොකද හේතුව දැන් සමහරු තර්ක කරයි මහන්සියෙන් නම් ප්‍රතිඵල ලැබෙනවා කියලා. නෑ. අපි දන්නවනේ සරල සංසිද්ධි තුළ මහන්සි වෙලා ගොඩාක් මහන්සියෙන් මිනිස්සු ඉන්නවාගේ ප්‍රතිඵල ලැබෙන්නේ නෑ. සමහර අය ඉන්නවා මහන්සි වෙනවට වඩා දෙගුණ තෙගුණෙන් ලැබෙනවා. හැබැයි මේ වෙලාවේ මිතුරු ලග්න හිමියන්ට තියෙන්නේ තමන් උත්සාහයෙන් මහන්සියෙන් වැඩ කරන තරමට ඒ තත්වයට හොඳ ප්‍රතිඵල ලැබෙනවා. අන්න ඒක නිසා ඔන්න මිතුරු ලග්න හිමියෝ වග බලා ගන්න මේ කාල පරිච්ඡේදය තුළ බාධක හමු වෙ නොසැලී අදිෂ්ඨානශීලීව උත්සාහවන්තව අලසකම පැත්තකින් තියලා කටයුතු කරනවා. මොකද මේ කාලේ නිතර නිදිබර ගතිය එනවා මිතුරු ලග්න හිමියට. විශේෂ වශයෙන්ම ටිකක් කම්මැලිකමත් එක්කම නිදිබර ගතියන. ඒකට පොඩ්ඩක් මේ අසනීප ගැන කියද්දි රෝගාබාධ ගැන කියද්දි කියන්න විශේෂ තත්ත්වය ඔය ශරීරයේ කොලෙස්ටරෝල් තත්ත්වයන් පොඩ්ඩක් වැඩි වෙන ඉඩකඩ පවතින නිසා ඒකත් හේතුවක් වෙනවා. මේ සෞඛ්‍ය තමයි ලොකුම ගැටලුවක් ඇති කරන්නේ මිතුරු ලග්න හිමියන්ට. මේ කියන බාධක ඇති කරන්න ඔය අලස භාවය ඇති කරන්න. ඒ නිසා ඒ දේවල් මිදෙන්න අපි මුලින්ම වග බලා ගමු. සාමාන්‍යයෙන් මම මේ ලග්න පලාපල කතන කියද්දි මේ ශරීර සෞඛ්‍ය ගැන කතා කරන්නේ අන්තිමට. හැබැයි මේ එක පොයින්ට් එකක් මුලින්ම කියලා පටන් ගන්නෙ මොකද ඔන්න ඔය දේ තුල අර උත්සාහය උනන්දුව අලසකම ඉවත් කර ගන්නවත් එක්කම අර සෞඛ්‍ය පිරිහීමත් එක්ක වෙන බාධකෙත් ඔබ ඉවත් කරගත්තොත් වෙන හදන දෙයක් නෑ ඇත්තටම. අනිත් පැති වලින් අතිශයෙන්ම යහපත් කාලයක්. හැබැයි මෙන්න මේ කාල පරිච්ඡේදය තුළ විශේෂ වශයෙන්ම ධනය වර්ධනය කරගන්න අර උත්සාහය උනන්දුව හැකියාව ලැබෙන වගේම එක තැනකදී එක පොයින්ට් එකකදී ඔබ නොසිතූ ආකාරයේ යම්කිසි
දියුණුවක් බලාපොරොත්තු නොවුණු ආකාරයේ ධනයක් ලැබෙන ඉඩකඩකුත් පවතින. හැබැයි දැන් මේක කිවසනින් මොකද මතක්කන්නේ ලොතරයි වාසනාව නෑ, මේ ලොතරයි වාසනාව කියන එක විතරක් නෙමෙයි, ලොතරයි වාසනාවක් තියෙන පුළුවන්. හැබැයි ඕක ගත්තොත් මේ මිතුරු ලග්නේ මේ බිලියන ගණනක් අතරින් 100% ගණනකටවත් ලොතරයි වාසනාව කියන එක නැහැ. කියන්නේ ඒක පුද්ගලිකයෙන් සටහන් තුල පිහිටීම එක්ක අති විශේෂ පිහිටීම කියන ඒ වගේ එකද යත් වෙන්නේ. නමුත් මේ කියන දේ අතුර ධනයක් ලැබෙනවා කියන එක ඒක ලොතරැයි වාසනාවක් වෙන්නත් පුළුවන්. නැත්නම් මේ කාලේ ඉතා වෙනස්ම තත්ත්වයක් තියෙනවා. ඔබට කුමන හෝ තත්ත්වක හිත මිතුරු ඥාති සම්බන්ධතා තුළ කුමක් හෝ මේ ළඟම බැඳීම් තුළ සමහරට මේ විශේෂයෙන්ම ඔබගේ මේ විවාහකයට ඔය සැමියා බිරිඳ තුළ සහ ඔවුන්ගේ පාර්ශ්වයන් තුළ ඉඩකඩම් දේපල ලාභයක් බලාපොරොත්තු වෙ හැකි කාලසීම විශේෂ වශයෙන්ම මේ තත්ත්වය අගෝස්තු මාසේ 21 දක්වා කාලසීම තුළ අතිශයම වැදගත් තත්ත්වයක් තියෙනවා. ඒ තත්ත්වය ප්‍රබලයි. ඒ නිසා අන්න ඒ වගේ අඩුම ධර්මේ ඔබ කරන රැකියාව තුළ හෝ ව්‍යාපාරය තුළ අර බලාපොරොත්තු නොවුණු දීමනාවක් එහෙම නැත්නම් ලාභයක් හෝ අත්වෙන යම්කිසි ආකාරයකින් අර ඔබ බලාපොරොත්තු නොවුණු දෙයක් ඔබ කලින් දින් දීපු ණයක් අතරම දාතිබැල ලැබීමක් මට ඔය වගේ දැන් දහස් ගණන් විදි කියන්න බෑනේ. මම මේ උදාහරණ කීපයක් විතර කියවන්නේ. ඒ වගේ මාර්ගයකදී ඔබට ඒ වෙලාවේදී ලැබෙනවා. ඒ ලැබීම තුළ ඔන්න ඔබට යම්කිසි ආකාරයෙන් ආර්ථිකමය ස්ථාවරත්වයක් ගොඩනගා ගන්න කටයුතු දෙනවා. හැබැයි එතන බුද්ධිමත් වේ යුතුයි. 12 වැන්නේ ගුරු ග්‍රහය ගමන් කරන්නේ වේහෙදම් පස ටිකක් අධිකයි. තමන්ට තමන්ගේ වේහෙදම් පාලනය කරගන්න බෑ. බුද්ධියෙන් තොරව කටයුතු කරන අතරට මුදලක් ලැබුණාම අද එන්නේ රුපියල් 10 නම් රුපියල් 100ක් වේදම් කරන්න තමයි ඔබ යන්නේ. අන්න ඒක නිසා ඔන්න ඔය තත්ත්වයන් බුද්ධියෙන් පාලනය කළ යුතුම වෙනවා. මේවා දැන් කලින් කියලා තියෙනවා ඔබට. දැන් ඔබ මේ ලග්න පලාපල කතනේ අහන ඔබ වාසනාවන්තයි. මොකද හේතුව ඔබට මේ වගේ දෙයක් ලැබෙනවා. හැබැයි මේවා මේ විදිහට වැය වෙනවා. ඔබට මේ දේවල් වලට බාධක එන්නේ මෙන්න මේ තැන්වලදී කියලා මම දැන් කියලා ඉවරයි. එහෙනම් ඔබ දන්නවා දැන් මේකට යම්කිසි ආකාරයෙන් මූණ දෙන ආකාරය. එහෙනම් අන්න ඒ විදිහට කටයුතු කරන්න. ඒක තමයි මේ ජ්‍යොතිෂයේ තියෙන වටිනාකම. කලින් වෙන තේ දැනගත්තා. ඒක දැනගත්ත පස්සේ අයියෝ ඔක්කොම ඉවරයි මේක වෙලා ඉවරයි කියලා අතහැර දාන එකවත් දැන් ඔක්කොම මරු මට ලැබෙනවා මුකුත් නොකර බලන් ඉන්නකවත් නෙමෙයි. නෑ, ඒ තැන්වලට ඒ දේවල් අත්පත් කරගෙන ඒ දේවල් යම්කිසි ආකාරයෙන් පාලනය කරගන්න බුද්ධිමත්ව සහ සැලසුමක් ඇතුව කටයුතු කරන්න වග බලා ගන්න ඕනේ. මිතුරු ලග්නෙට කිව්වා පොඩ්ඩක් පසුබෑම් කීපතින මේ රැකියාව තුළ විශේෂ වශයෙන්ම ඔබ විහිං ප්‍රශ්න ගැටළු ඇති කරගන්න ඊටකට පස්සේ නම් මොකද ඌමණයන් උනන්දුවෙන් වැඩ නොකරන නිසා වේ. ඒ වගේම යම්කිසි උඩින් පල්ලෙන් වැඩ කරන්න යන තත්ත්වයන් තුළ පොඩි ගැටළු උපකාරී තත්ත්වයක් මත වෙනවා. රැකියා කරන ස්ථානය තුළ විශේෂයෙන් තමන් කරන කටයුතු තුළ තමන්ගේ වැඩට වඩා අනුන්ගේ වැඩ ගැන හිතනවා. අනුන්ගේ දේවල් වලට මැදිහත් වෙන්නේ යන අනුන්ගේ දේවල් හොයන්න යනවා. ඔන්න ඔය වගේ තත්ත්වයන් තුළ ගැටළු මත වෙන්න පුළුවන්. අන්න අපි ඒ දේවල් දැන් දන්නවා. එහෙනම් අපි තමන්ගේ පාඩුවේ අර උත්සාහයෙන් උනන්දුවෙන් වගේම ඉතාමත්ම කල්පනාකාරීව නිවැරදි ලෙස කටයුතු කරන්න රැකියා ස්ථාන තුළ වග බලා ගන්න. ඒ වගේම තමයි ඔබේ ව්‍යාපාර කටයුතු තුළ. ව්‍යාපාර කටයුතු තුළත් ඔන්න දැන් මේ කාලසීමා තුළ හිතනවා ව්‍යාපාරයක් කරන් පටන් ගන්න හරි සැලසුම් කරලා ලොකුවට පටන් ගන්නවා. හැබැයි කාලයක් ඇදී දින උත්සාහ උනන්දු නැහැ. ඔන්න කාට හරි බාර දීලා වුන් කරයි කියලා බලලා ඔබ ඔබේ පාඩු ඉන්න. අන්න ඒ தත්ත්වෙටපත් වෙන්න එපා. පැහැදිලි යති කියන දේ මොකද හේතුව? අන්න ඒ වගේ තැන් තමයි වරද්දගන්නේ. තමන්ගේ ව්‍යාපාරයේ තමන්ට තමන් හැර වෙන කිසිම කෙනෙකුට බාර දෙන්න ඕනේ. මොකද ඒකේ තියෙන මූල්‍ය කටයුතු පරිපාලන කටයුතු සැලසුම් කරන්නේ අවසාන තීරණ ගැනීම ඔබ මත්තේ පමණක් රඳවාගෙන කටයුතු කරන්න උත්සාහ කරන්න. හැම වෙලේ මේ ගැන ඔබේ අවධානය යොමු වෙන කවුරුත් කියන වචනයට ඔබ ඉහිල බල්ලා ලියකියල ලස්සන් කරන්න යන්න එපා. මුදල් වෙන් කරන්න යන්න එපා. හැමදාම දවස ගානේ මොකද්ද මේ තුල වෙන ප්‍රොසෙස් එක? මුදල් එන්නේ කොහෙන්ද යන්නේ කොහෙන්ද ගියේ මොනාටද? ඒ දේවල් තුල නිවැරදිභාවය තියෙනවද? ඒ වගේම දැන් පෙට්‍රල් ගැහුවා කියලා සමහරු ඔන්න ඔබේ ව්‍යාපාර තුළ දෙන වාහනයකට රුපියල් 5000ක් ගැහුවා කියලා 3000ක් ගහලා තියෙන්න පුළුවන්. ඒ බිල් ඒ බලන්න. ඒව හැමදාම දවස ගානේ ඉතා සුපරීක්ෂාකාරීව සකසුරුවම්ම ඒව දේවල් බලලා ඒ සකසුරුවම්ම කටයුතු කරන්න වග බලා ගන්න. මිතුරු ලග්න හිමියෝ මේ තත්ත්වයන් තුළ මේ පෙන්නන්නේ තියෙන අසුභකාරී පැත්ත. ඒ කියලා ඔබ මේ මානසික අදවැටෙන්න එපා. මේ ඔබට අසුභකාරී කියලා නෑ. මම හැමදාම කියන මම වැඩිපුර අසුභ පැත්ත කතා කරන්නේ. ඒ දේවල් ටික වෙනස් කරන සුභ දේවල් කොහොමත් සුභයිනි. අන්න එහෙනම් දැන් මේ සමහරු මේක දීර්ඝ වැඩි කියලා දෝෂාරෝපණය එල්ල කරනවා. මේකනේ මම මේක උඩින් උඩින් කියවද්දි පැහැදිලිව නෑ ඉන්නවා. හැමෝගෙම බුද්ධිමට්ටම එක වගේ නෙමෙයි. සමහරුන් පැහැදිලි නෑ. දැන් හොඳම උදාහරණේ ධනලාභයක් කිව්වසනේ හැමෝම හිතන ලොතරැයි. සමහරු බයිනත් එක මේ ලොතරැයි සම්බන්ධයෙන්ද මොකෙන්ද මට සල්ලි දීලාද කියලා. නෑ, ඇයි ධනලාභයක් කියලා ලොතරැයි කියලා දෙන්නේ? මං ජීවිතේ මේ ලොතරැයි ලාභ ගැන කියලා නෑ.
හැබැයි එහෙම හිතන්නේ. අන්න ඒ වගේ හිතන මිනිස්සුන්ට අපි පහදා දිය යුතු වෙනවා. එතකොට මට එක එක්කෙනාට තෝරා බේරන කරන්න බෑනේ. එහෙනම් ඔබ පැහැදිලි, මොකද අනිත් එක මේ වසරක් ගැන කතා කරන්නේ, වසරක් විතර කාලයක් තියෙනවා. මේ 40ක් ඔබට වැය කරන්න බැරි නැහැනේ. කීප වතාවක් හරියලා ඔබට වටිනාකමක් තියෙනවා. වටිනාකමක් නැත්තම් මේක නොවා ඉන්න. ඒක නිසා ඒක තේරුම් ගන්න උත්සාහ කරන්න. මොකද නැත්තම් මිනිස්සු අර තමන් තේරු ගන්න මත තුල කටයුතු කරලා වරද්ද ගන්න. ඒකයි මම මේකට පැහැදිලිව දීර්ඝ වශයෙන් කියන්න උත්සාහ කරන්නේ, කරන දේ හරියට කරන ඕන නිසා. ඉතින් ඔය තත්ත්වයන් තුළ හරම කියාගෙන ආවේ ව්‍යාපාර තුළ ඔබ ගොඩාක් සැලකිලිමත් කටයුතු කරන මොකද්ද වෙන්නේ කියන දේ හොඳට බලන්න. හැමදාම හවසට account check කරන්න, උදේට stock check කරන්න, ඕක පුරුද්දක් වශයෙන් තියාගෙන දවස් දෙකක් මගහැරුණත් ඔන්න කරන්න උත්සාහ කරන මහා කාලයක් මගහැරන දෙන්න එපා. මම කතා කරන්නේ ඔබේ සේවක සේවිකාවන්ට, ඔබේ හවුල්කරුවන්ට වැරද්දක් කරන්න නැත්නම් හොරකමක් කරන්න ඉඩ තියන්න එපා. ඔබ නිතර ඒ ගැන සැලකිලිමත් වෙලා හිටියොත් ඔවුන් ඒකට උත්සාහ කරන්නේ නැහැ. මොකද නැත්නම් අන්තිමට ඔබට නොදැනෙන්නම ඔබේ ව්‍යාපාරයේ තත්ත්වයන් තුළ වෙච්ච දෙයක් හිතා ගන්න බැරි වෙනවා. අන්න ඒක නිසා මිතුරු ලග්න හිමියෝ සැලකිලිමත්ව කටයුතු කරන්න, ව්‍යාපාර ලාභ උපරිම වශයෙන් තියෙන කාල පරිච්ඡේදය, ව්‍යාපාර තුළ ලාභ උපයන්න පුළුවන් කාල පරිච්ඡේදය, ඔය ලාභ ඉපෙද්දිත් ලාභ ලැබෙද්දිත් ඕක දේ තුළ අර දැන් ආ මට දැන් ලැබෙනවනේ, දැන් ටිකක් නිදහස් ඉන්න ඕන, ඔකට ඕක ගැන ලොකුට යොමු වෙන්න ඕනේ නැණි කියන මතය ගොඩක් තියෙනවා. අන්න ඒ තත්ත්වයන් තුළ ඇයි ඔය ප්‍රශ්න ඇති වෙන්නේ? ඒ නිසා ලාභ ලැබෙද්දි තමයි අර යටින් වැරදි වෙන්න පටන් ගන්න. ඒක නිසා ගොඩාක් කල්පනාකාරීව කටයුතු කරන්න. මොකද නැත්තම් අර ඒ තුළ ඔබ විහිං හානි කරගන්න උත්සාහ කරන රැකියාව තුළ හෝ වේවා, ව්‍යාපාරය තුළ හෝ වේවා, මොකද වගකීම් විරහිතව කටයුතු කරන්න ඔබ උත්සාහ කරනවා. ඒ වගේම මේ කාලේ ව්‍යාපාරය දියුණු කරන්න අලුතෙන් දෙයක් එකතු කරන්න, ව්‍යාපාරයට මේ යන කාලයට අනුව ගැළපෙන විදිහට කරන්න, සීමාවිච්ච සීමාවක තියෙන ව්‍යාපාරය තව ටිකක් ව්‍යාප්ත කරන්න යම්කිසි ආකාරයකින් උත්සාහ දරන අතිශයම යහපත්. මොකද හේතුව අර එකතන ඔබ කාලය තිස්සේ කරන් ආපු විදිහටම කරන් ගියොත් මේ දේ තුළ අර ඔබට පාලනය ගිලිහනවා. මොකද දැන් අපේ රටේ මිනිස්සුනත් අපි වෛද්‍යවරයෙක් ගත්තත් බලන්න, දැන් වෛද්‍යවරු ඉන්නවා මේ අහල පාල බෙහෙත් ගන්න සෙනෙක ගොඩාක් ඉන්නවා. හැබැයි අලුත් වෛද්‍යවරයෙක් ආපු ගාම ගොඩාක් මිනිස්සු අතන්ට යනවා අලුත් විදිහින්ද. ඊට පස්සේ ටික දවසින් තව අලුත් එක්කෙනෙක් ආවා. ඒ අපේ ලංකාවේ ක්‍රමය, අපේ රටේ මිනිස්සුන් ක්‍රමය. එතකොට හැමදාම ඒකාකාරී ලෙස ඔබේ ව්‍යාපාරය වුණත් එහෙම කරන් ගියාම මිනිසුන් අලුත් අලුත් පොඩි පොඩි වෙනස්කම් තුළ ඇස්වලට ප්‍රිය කරන දෙයක් දැක්කාම ඒ පැත්තට ආකර්ෂණය වෙනවා. ඉතින් මේ උදාහරණයක් විතරයි කිව්වේ. අන්න ඒක නිසා නිතර නිතර ඔබත් අප්ඩේට් වෙන්න, ඔබ තුළ යම්කිසි ආකාරයක ඔබේ ව්‍යාපාර තුළ තියෙන ස්වභාවය වෙනස් කරන්න උත්සාහ කරන්න. ව්‍යාපාරයේ මුල වෙනස් කරන්න කියන එක නෙමෙයි කියන්නේ, අර එළියට පේන දේ යම්කිසි ආකාරයෙන් මේ රට ලෝක යන විදිහට අප්ඩේට් වෙන්න උත්සාහ කරන්න, ලෝකෙ ඉල්ලන විදිහට. ඒ වගේම මේ කාල සීමා තුළ ඔබේ ව්‍යාපාරයේ පරාසය වැඩි කරගන්න හැකියාව පතන ඒ තුළ සාර්ථක වෙන්න. ඔබ ගමකට නගරකට සීමා වෙලා හිටියන පොඩ්ඩක් ඒක දීප ව්‍යාප්ත කරගන්න. ඔන්න මේ කාල සීමා තුළ අතිශයම යහපත් කාලයක්. ඒක නිසා ඒ තත්ත්වය තුළ කටයුතු කරන්න. හැබැයි තව දෙයක්, මේ කාල සීමා තුළ විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන්න හිටියන ඔය විදේශගත වෙන්න හැකියාව පවතිනවා. ඒ කියන්නේ විදේශගත වෙලා ඒ කටයුතු කරන්න. හැබැයි මුල් කාල පරිච්ඡේදය හරි කටුක ලෙස ගෙවන්න සිද්ධ වෙනවා. ප්‍රශ්න ගැටලු මැද්දේ තමයි ඒ කටයුතු කරන්නේ. නොදන්නා රටක තියම් කි ආකාරයක අතරමං වූ ස්වභාවිකුත් එක්ක යන. හැබැයි එහෙම කියලා දමල ගහලා එන්නත් ලෑස්ති වෙන්නත් එපා. මොකද හේතුව දැන් රට යන්නේ ආසාවට නෙමෙයිනේ, Tamante යම් කිසි දැන් වෘත්තියක් සඳහා පිටරට යන්නේ. මොකක් හෝ ගැටලුවක් තියෙන සමයේ හම්බ කරන්න අමාරුයි, මේ රට තුළ ජීවත් වෙන අමාරුයි ඒක තුළ. එහෙනම් ඒ යන අරමුණත් එක්ක ණය වෙලා හෝ තියෙන වීදම් කරගෙන රට ගිහිල්ලා අමාරු වෙලා ආපසු හැරලා එන්න කරෙමනේ. මොකද විශේෂ වශයෙන්ම මේ පොඩි කාලයනේ, අවුරුද්දක් වගේ කාලයනේ, ඒ කාලේ ටිකක් ගැටලු මැද මහන්සි වෙලා කටයුතු කරන්න. ඒ තුළ ඔබ ගන්න පන්නරය ඉදිරියේදී ඔබට යහපතක් වෙන්නේ. ඒ නිසා හොඳට සැලකිලිමත් කටයුතු කරන්න. මේ මෙච්චර දවසක් විදේශගතලා ඉන්න මිතුරු ලග්නමියන්ට අතිශයම යහපත් කාල සීමාවක් ගියෝනේ. මේ කාලෙත් අයහපත් නැහැ, ලැබීම අතින් යහපත්. හැබැයි සෑහෙන කට්ටක් කන්න වෙනවා. මේ කාලේ ටිකක් මහන්සි වෙන්න වෙනවා. මේ කාලේ ටිකක් දුක් විඳින්න වෙනවා. නමුත් ජීවිතේ එහෙම කාලේ එනවා. අපි එන ඒ දේවල් වලට සූදානමින් අපි මනස ශක්තිමත් කරන් මේ ගමන වීඩියෝ අවසන් පිළියම් පිළිවෙත් කියනවා. ඒවා නිවැරදිව සිද්ධ කරොත් ඔබට ඒ தත්ත්වයත් යම්කිසි ආකාරකින් අර නොබියව එඩිතරව මුහුණ දීලා කටයුතු කරන්න හැකියාව පවතිනවා. විශේෂයෙන්ම මේ ඔබ විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන හිටියන ඔන්න ජුනි මාසේ 14 අගෝස්තු මාසේ 21 අතර කාල පරිච්ඡේද තුළ ඒ සඳහා ඔබට නිසි කාල සීමාව, ඒ දේවල් තුළ නිවැරදි ලෙස ඒ දේවල් කටයුතු කර ගැනීමේ හැකියාව පෙන්නුම් කරනවා වැඩි වශයෙන්. අනිත් කාල පරිච්ඡේද තුළත් එතරම් අයහපත් නැහැ. විදේශගත වීමට මේ සාපේක්ෂව සියලු ලග්න හිමියන්ට මේ කාල සීමාව තුළ එහෙම තත්ත්වයක් පෙන්නුම් කරනවා. හැබැයි අර කාල සීමාව තුළ අතිශයම සාර්ථක කාල පරිච්ඡේදය විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන ඉන්න අයට. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ
ඔබේ පවුල් ජීවිතේ කුටුම්භ ජීවිතය ගැන කතා කරොත් මේ කාල පරිච්ඡේදවල ඔබ ටිකක් පවුල් ජීවිතේ කුටුම්භ ජීවිතය ඇතුලේ පොඩ්ඩක් තනි වෙන්න බලන තත්ත්වයන් නම් පෙන්වුම් කරනවා. අර පවුලේ ඔක්කොම එක පැත්තක් Taman තනි වෙලා වගේ හැඟීමක් වෙන. මේ මම ලොකු අයහපත් ගැටලුකාරී තත්ත්වයක් මතුවෙන තත්ත්වයක් නෙමෙයි. ඔබ විහිං මානසිකව නිර්මාණය කරගන්න තත්ත්වයක් තියෙන කවුරුත් මට කැමතිනේ. මම මේ ගෙදර තනි වෙලා ඉන්නේ, දරුවොත් නැහැ, සැමියාත් නැහැ, බිරිඳත් නැහැ, එහෙම නැත්නම් දෙමාපියොත් නැහැ, සහෝදර සහෝදරියොත් නැහැ. ඒ ඔක්කොම එක පැත්තක්. මම තනිම නොය හැඟීම මිතුරු ලග්න හිමියන්ට තද බල ලෙස දැනෙන කාල පරිච්ඡේදයක්. ඒක හැබැයි එහෙම දෙයක් නෙමෙයි. සාමාන්‍යයෙන් ඒ ඔබ මනස තුළ විහිං නිර්මාණය කරගත්ත දෙයක්. ඔබට යම්කිසි ගැටලුව මතුවෙන වෙලාවට සමහර කාලේ මුලින් පොඩ්ඩක් තරවටු කරලා ටිකක් දෝෂාරෝපණ එල්ල කරලා වුන් ඒවට යම්කිසි ආකාරයක ඔබට ඒ තත්ත්වයන් තුළ දෝෂාරෝපණය වගේ දේවල් කරත් කොහොම හෝ ඔබට වැටෙන නොදී ඔබ ආරක්ෂා කරගන්න ඔබට අවශ්‍ය වෙලාවේදී බැන බැන හරි දෝෂාරෝපණය එල්ල කරලා හරි ඒ දේවල් වලට ඔබට සහාය දක්වන්න ඔවුන් ඉන්නවා. ඒ නිසා වර විහිං නිකන් ඔබ මනසින් ලෙඩ වෙන්න එපා. මොකද ඔකත් ලෙඩක්. ඒ තත්ත්වයන් තුළ මොකද විශේෂම ඔය පවුල් ජීවිත තුළ ගැටලුව සැමියා බින්ද කියන කාරණාතුළදී ඔන්න සැමියා බින්ද තමන්ට ඉස්සලම් දෙන තමන් ගැන ආදරයක් නැහැ. දැන් තමන්ට එපා. ඊට පස්සේ තමයි ඔතනින් හැර සැකේ කියන දේවල් ඇති වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඇයි මට මේ ආදරය දක්වන්නේ නැහැ, මට දැනෙනවා. එහෙනම් මොකක් හෝ වෙනත් දෙයකට පැටලිලා තියෙන්න පුළුවන්. අන්න ඔය වගේ ගුප්තකාරී මනසින්ම ඔබ නිර්මාණය කරගත්තු කතාවල් තුල ඔබ ජීවත් වෙන්න ගිහිල්ලා සැබෑ ලෝකය තුල ඔබට සතුට අහිමි වෙන්න විහිං සැබෑ ලෝක තුළ ප්‍රශ්න ගැටළු ඇති කරන්න හේතු කාරණා ඉදර මං කියන දේ පැහැදිලි ඇති. අන්න ඒක නිසා ඔය නිකන් මනසර නිකන් ඔබට හිතලු මනසර ආරෝපණය නොකර මනස නිවැරදි මාවතත් තුළ මනස තුළ නිවැරදි දැකලා මනසින් ඔබ ශක්තිමත් වෙන්න මේ වීඩියෝ අවසාන විශේෂිත ඔය විශ්ව ශක්තිය බලය අරගෙන ඔබ තුළ තියෙන නෙගටිව් ඍණාත්මක බලය නැති කරලා දේවල් නැති කරලා ඇත් කරගෙන නිවැරදි ලෙස මනස ශක්තිමත් කරගන්න විශේෂිත මන්ත්‍රයක් එක පිළිවෙතක් කියනවා, බෝධි පූජාවක් කියනවා. ඒ දේවල් අනිවාර්යෙන් මිතුරු ලග්න හිමියෝ කරන්න. මොකද මේක මිතුරු ලග්න හිමියන්ට මේ පිළිවෙත අතිශයින්ම විශේෂයි. මේක මම හැම ලග්නෙම කරන්න කියලා තියෙන දෙයක්. හැබැයි ඒ අතරින් ඉතා විශේෂිතයි මිතුරු ලග්න හිමියන්ට. මොකද මේ කාල සීමා තුළ මනසින් ලෙඩ වෙන தত্ত্বය සහ ඔබ තුළ තියෙන අර ඔබේ කැනවි තියෙන විශ්වාසය පවා ඔබේ දක්ෂතා ඔබේ හැකියාව තුළ තියෙන විශ්වාසය ඔබට තියෙන උනන්දුව පවා ඔබට පිරිහෙන කාල සීමාවක් බැවින් ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න උත්සාහ කරන්න. ඒ වගේම ඔය තරුණ තරුණියන් අතර විවාහයන් බලාපොරොත්තු වෙන අවිවාහක තරුණ තරුණියන් අතර විවාහයන් ප්‍රමාද වෙන්න විවාහ දින දාගෙන මේ දේවල් කල් යන්න හේතු කාරණාත් එදෙන ඉඩකට පවතිනවා මේ මූලික කාල පරිච්ඡේදය තුළ. හැබැයි විශේෂ වශයෙන්ම මාස කීපයක් අගෝස්තු වගේ වෙද්දී ඒ තත්ත්වෙන් ටිකක් පහව යනවා. හැබැයි මේ මිතුරු ලග්නෙමයන්ට ජුනි 17 අගෝස්තු 21 අතර කාල සීමා තුළ යම්කිසි ආකාරයෙන් විවාහයන් සිදුවීමේ පොඩි ඉඩකඩකුත් පවතින. නමුත් අර ඒ දේවල් හදිස්සි විවාහන් තුළ සිදුවෙන දේවල් මේ කාල සීමා තුළ බැඳීම් ඇතිවෙන ස්ථාවරලා තියෙන විවාහයන් නොවෙන්න පුළුවන්. ඒ දේවල් නොවි වෙනත් විවාහයකට යනවා. ඒ වගේ දේවල් අර හදිස්සියේ මේ ස්ථාවරව තිබිච්ච බැඳීම නැති වෙලා අලුතෙන් හදිසි බැඳීමක් ඇති වෙලා විවාහපත් වෙන්න. අන්න ඒ වගේ කාරණායි දෙන්න විඩකඩ තමා මේ පවතින්නේ. අනේ ගැන පොඩක් සැලකිලිමත් වෙන්න විවාහ යෝග නැහැම කියලා කියන්නේ. හැබැයි අර ඔබ බලාපොරොත්තු වූ පරිදියේ දේවල් සිද්ධ වෙන්නේ නැහැ කියන එක ටිකක් කියනවා. ඒ නිසා ඒ පැත්තෙන් සැලකිලිමත් වෙන්න කටයුතු කරන මොකද ඔබ තුළ අර මම ගනම් කිව්වේ මනසේ නිර්මාණය වෙනේ తত্ত্বය ඔය බැඳීම් කියන දෙයටත් බලපාන ඉඩකට පවතින නිසා ඒ බැඳීම් කැඩෙන්න හේතුවක් ඒකත් වෙන්න පුළුවන් නිසායි මේ දේ කිව්වේ. පැහැදිලි ඇති මං කියන දේ. මේ අසුබ දේවල් වැඩිපුර කියවෙනවා කියලා මිතුරු ලග්න මේ හිතෙන්නේ නැති නෑ. මේ කියන්නේ මේ තියෙන තදම අසුබ දේ ටික ඔබට පෙන්ලා දෙන එක. නැත්තම් මං කිව්වේ 60ක් 70ක් තුළ යහපත තියෙනවා. අර 130යි අපි වෙනස් කරගන්න ඕනේ. ඒකයි මම ඒ ගැන වැඩිපුර කතා කළේ. අනිත් පැත්තෙන් මේ කාල පරිච්ඡේද තුළ අධ්‍යාපන කටයුතු කරන මිතුරු ලග්න හිමියන්ගෙත් ඔය විශේෂයෙන් පාසල දරුවන්ගෙත් ඔය පරිබාහිර දේවල්ට ඔළුව යනවා වැඩි, අලසකම ටිකක් වැඩි, නිකන් නිදි බරගතිය නිතරම තියෙනවා, නිදාගන්නමයි හිතෙන්නේ. ටිකක් යම්කිසි ආකාරයකින් හැබැයි පිරිස අතර වුණත් වැඩි ගැවසෙන්න කැමති නැහැ. තනි වෙලා පැත්තක වෙලා ඉන්නේ, තමන් පැත්තක වෙලා ඉන්නවා. හැබැයි එක පැත්තකින් එක හොඳයි. මොකද හේතුව මේ කාල සීමා තුළ මනස තුළ තියෙන යම්කිසි විකෘතිතාවයන්ද, විකෘති කියන්නේ ඔය වැරදි දේවල් කරන්න නිසා නෙමෙයි, අර මං කියව මනස තුළින් තමන් තමාවම පහත් කරගෙන තත්ත්වයක් තියෙන නිසා. අර වෙනත් අයත් එක්ක උනට වඩා ගනුදෙනු කරන්න ගියාමත් ඔබ කොන් වෙන ඉඩකට පවතින. ඒ නිසා ඒ தත්ත්වය හොඳයි. නමුත් ඒ தත්ත්වයෙන් වාසිය ගන්න, තනි වෙලා ගන්න කටයුතු තුළ ඔබ උත්සාහයෙන් උනන්දුවෙන් අධ්‍යාපන කටයුතු නිරත වෙන. මොකද හේතුව ඔබට નિરાයාසෙම මේ කාල පරිච්ඡේදය තුළ යම්කිසි ආකාරයෙන් ඔබේ ඥාන ශක්තිය වර්ධනය වෙන කාලයක්. ඊටත් වඩා ඔබ තුළ සැඟවිච්ච කුසලතා එළි දක්වන්න පුළුවන් කාලය, ඔබගේ දැනුම එළියට දාගන්න පුළුවන් කාලය. එහෙනම් ඒ දෙයට පොඩි බාධකයක් තියෙනවා, අලසකම.
ඌමනාවක් උනන්දු වෙන්නේ නැතිකම හැම තැනටම එක තමයි බලපාන්නේ. ඒක වෙනස් කරගන්න. ඒක වෙනස් කරගත්තොත් අර ඔබගේ දැනුම මේ වෙලාවේ එළියට දාන්න ඔබට හැකියාව තියෙනවනම් අන්න ඒ දේ තුළ ලැබෙන ජයග්‍රහණ ඔන්න තවත් වැඩි කරගන්න පුළුවන්. මොකද හේතුව ඔබේ දැනුම උපරිම තියෙනවා. නමුත් ඔබට ඒ සඳහා ඒ තරම් ප්‍රතිඵල නොලැබෙන තත්ත්වයක් ඒක පහුගිය කාලේ ඉඳන්ම වැඩි වශයෙන් පෙන්නුම් කරා මිතුරු ලග්නෙමෙන්. අන්න ඒ තත්ත්වය වෙන්නේ මේ මේ ඔබේ අලසකම හින්දා. හැබැයි ඒක වෙනස් කරගත්තොත් ඔබ බලාපොරොත්තු වුණු තත්ත්වයටම ඊටත් වඩා ප්‍රතිඵල ලක් කරවල ලක් වෙලා මේ කාලේ ඔබේ දැනුම හේතු කරගෙන ප්‍රසිද්ධියටපත් වෙන්න, ඒ දේවල් තුළ අන්න අතර කැපී පෙනෙන්න, ඒ දේවල් තෑගි භෝග ලබන්න, ජයග්‍රහණ ලබන්න පවා ඔබට හැකියාව පවතිනවා. එහෙනම් සුළු වෙනස්කම විශේෂයෙන්ම පාසල යන වයස අයත් උසස් අධ්‍යාපන ධාරණ මිතුරු ලග්නෙමත් සැලකිලිමත් කටයුතු කරන්න, උසස් අධ්‍යාපන කටයුත්තක් සඳහා විදේශගත වෙන බලාපොරොත්තු වෙන ඒ තත්ත්වයේ සභය කරගන්න හැකියාව පවතිනවා. හැබැයි එතනටත් අර ගිහිල්ලා ටිකක් ප්‍රශ්න කරතර මැද්දේ කාගෙන තමයි යන්න වෙන්නේ. හැබැයි කොහොම ගියත් කොහොම හරි අල්ලගෙන හිටියොත් ඔබ සාර්ථක වෙනවා. ඒක නිසා යන්නේ මොනවද කියලා හිතේ තියා යන්න. යන්නේ ඉගෙන ගන්න, ගිහින් එහි මිත්‍ර සමාගම් ඇති කරගෙන ඒ දේවල් විනෝද වෙන්නයි, අම්මලා තාත්තලා මෙහෙන් යන සල්ලි වලින් ඉගෙන ගන්නවා වෙනුවට විනෝද වෙන්නයි ඔන්න උත්සාහ දරන්න යන්න එපා මිතුරු ලග්නෙ. මොකද ඒ වගේ දේවල් වලට හිතත් යොමු වෙන කාල පරිච්ඡේදයක් ඔය තරුණ තරුණියන්ගේ විශේෂ වශයෙන්. මොකද මේ අසාමාන්‍ය විදියට අර නොගැලපෙන ඇසුරුකම් ඇති කරගන්න මිතුරු ලග්නෙ තරුණ තරුණිය විශේෂ වශයෙන්ම මේ කාල සීමා තුළ පෙළඹෙන කාල පරිච්ඡේද නිසා ඒ බව මම ඔබට කිව්වේ. ඉතින් අනිත් පැත්තේ මේ සෞඛ්‍ය ගැන කතා කරොත් මම මුලින්ම කිව්වා මේ සෞඛ්‍ය මේ වශයෙන් ඔය කොලෙස්ටරෝල් තත්ත්වයන් ඒ වගේම සිරෝසිස් තත්ත්වයන්, අක්මාවේ තෙල් තැන්පත් වීම, මේද තැන්පත් වීම, ෆැටි ලිවර් වගේ තත්ත්වයන් ඇති වෙන ඉඩකඩ පවතන ඒ දේවල් තුලින් අලසකම ඇති වෙන්න හේතු කරනවා. ඒ වගේම ස්නායු ප්‍රශ්න ගැටලු, ලේ කැටි ගැහිම් වගේ ගැටලු ඇති වෙන්න ඉඩකඩ වැඩි මිතුරු ලග්න හිමියන්ට. ඒක නිසා අවදානට පෙර සූදානමින් කටයුතු කරන මේ බය කරන්නේ මේ කියන්නේ අසනීප වෙනවා අනම්මනම් කියලා නෑ. ඒ දේවල් දැන් ඔබ දන්නවනะ, ඒ දේවල් ගැන දැන් පොඩ්ඩක් සැලකිලිමත් වෙලා ඒ දේවල් ඇති නොවෙන්න වග බලන්න. ඒ දේ ඒ වගේ ලෙඩ තියෙන අය දැන් ඒ දේවල් ටිකක් පාලනය කරගන්න උත්සාහ කරන්න, ආහාර රටාව තුළ වෙනස් වෙන්න උත්සාහ කරන්න, ව්‍යායාම රටාව තුළ වෙනස් වෙන්න උත්සාහ කරන්න, ඔබ සෞඛ්‍ය රටාව තුළ වෙනස් වෙන්න උත්සාහ කරන්න. හැම දේ තුළම තමන්ගේ ආස කරන දේවල් තමන්ට දැන් ඔය ලෙඩ හැදෙනවා කියන්නේ ඒ දේවල් වැළකී ඉන්න සිද්ධ වෙනවනේ. එහෙම නොවෙන්න නම් ඔබ ඒ දේවල් එක සමබරතාවයක් තුළ හැමදේම නිසි සැලසුමක නිසි ප්ලෑන් එකකට ගියොත් ඔය දේ එතරම්ම ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ නිසා ඔන්න මූලිකත්වය තුළ විශේෂයෙන් මේ ව්‍යායාම කියන්නේ වැදගත්ම තත්ත්වය. මොකද මේ අනවශ්‍ය මේදේ කොලෙස්ටරෝල් තත්ත්වයන් ඇති වෙන නිසාවෙන්ම මිතුරු ලග්න හිමියෝ ව්‍යායාම රටාව නම් අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතු සහ ආහාර රටාව පිළිබඳ සැලකිලිමත් විය යුතුම වෙනවා. හැබැයි ඔය ආහාර රටාව පිළිබඳ සැලකිලිමත් වෙද්දී ඔය ඩයට් ප්ලෑන් ගතිය YouTube වල, Facebook වල, සමාජ මාධ්‍ය වල එක එක්කිනා දාලා තියෙන ඒවා නෙමේ, තමන්ගේ ශරීරයට ගැළපෙන ඒ රුධිර පරීක්ෂණ ඒ පරීක්ෂණ කරලා වෛද්‍ය උපදෙස් මත ඒ දේවල් කරන්න උත්සාහ කරන්න. මොකද එක එක්කෙනාට හැමෝටම ඔය කියන ඩයට් ප්ලෑන් හරියන්නේ නැහැ. එහෙනම් ඔය කියන දේවල් හැමෝම කරන්න කියලා නැත්තම් නැති ගැටලු මතු කරගෙන අසනීප වෙලා මේ වෙන ලෙඩක් ඇති කරනවා. ඒක නිසා තමන්ට ගැළපෙන දේ පමණක් කරන්න ඉන්න, ඔය ගොඩ කතන්දර එක එක්කෙනා කියන දේවල් කොහෙත්ම කරන්න එපා. මොකද හේතුව ඒකටත් හේතුවක් තියෙනවා. අනිත් පැත්තේ තමන් විහිං දාගන්න අසනීප ප්‍රශ්න ගැටලු, ඒ වගේම ඖෂධ මාත්‍රාවල් වැරදි අන්න ඔවගේ තත්ත්ව මෙරන හොඳට කියවලා බලලා ડોක්ටර් ගන්න දෙන දෙන ප්‍රති භාගෙද භාගයක් කියලා දෙනක බලන්න නැතුව පෙත්තක් බොන්න යන්න එපා. තනි පෙත්තක් බොන්න කියන එක ප්‍රති දෙකක් බොන්න යන්න එපා. මේ වගේ ඖෂධ මාත්‍රා ගැන ටිකක් සැලකිලිමත් කටයුතු කරන්න වග බලා ගන්න. වගේම ඔබත් යම්කිසි ආකාරයකින් يعني ඔබ දැන් වෙන අසනීපකද, ඔබ දරුවෙක් වෙන්න පුළුවන්, වැඩිහිටියෙක් වෙන්න පුළුවන්, කාට හරි ඔබ ඖෂධ ලබා දෙනවා නම් ගොඩක් සැලකිලිමත් වෙන හොඳට කියවලා බලලා වගකීමෙන් ඒ දේ කරන්න. අන්න ඔබ අතින් වැරදිලා වෙන කෙනෙකුට හානියක් වීමේ සම්භාවිතාවය ටිකක් පෙන්눔 කරනවා මේ කාලේ. මොකද මේ ගුරුගේ දෘෂ්ටි 6 වෙනකට වැටෙන නිසා, එක පැත්තෙන් 8 වෙනකට වෙන්න ලැබෙන වැටෙන නිසා ටිකක් ප්‍රවේශංකාරීව කටයුතු කරන්න. මොකද මේ ටිකක් බරපතල අසනීපකාරී තත්ත්වයක් නැති වෙන ඉඩකඩ පවතිනවා. ඉතින් ඒවට බය වෙන්න එපා. ඒවට මුලින්ම අවධානය පෙර සූදානම් කරලා ඒවා වළක්වා ගන්න උත්සාහ කරන. කලින් කියන්නේ ඒකනේ. තව පැත්තකින් ඔය අනතුරු කරදර සිද්ධ වෙන ඉඩකඩ පවතිනවා. රිය ධාවනයේදී ගොඩක් ප්‍රවේශම් වෙන්න අනතුරුදායක ලෙස රිය ධාවනය කරන්නේ රිය වාහනවල යන අය. දැන් ධාවනය කරන අය තර නෙමෙයි, දැන් බස් එකේ ගිය තනිත් අයත් තියෙනවා. අනේ ඒ අයත් ඔය ෆුඩ් බෝඩ් වල එල්ලිලා ඔය ටිකක් ඒ වගේ අවධානම් ලෙස දේවල් කරන්න යන්නත් එපා. ජලයෙන් අනතුරු වීම ඉඩකඩක් පවතින නිසා ඔය තැන් තැන්වල ගිහිල්ලා නාන්න කරන්න, එහෙම නැත්නම් මූදේ නාන්න කරන්න, ඒ වගේ දේවල්ට යන්න එපා. පොඩ අනතුරු කරදරකාරී තත්ත්වයක් මේ වසර පුරාට සිද්ධ වෙනවා. හැබැයි මේ තත්ත්වය මේ වසරයි තියෙන්නේ, ඊට පස්සේ එන්නේ අතිශයම යහපත් කාලය. එහෙනම් මේක පොඩි පසුබෑම, පොඩි මහා ලොකු දෙයක් නෑ. දැන් අර 2021 කලින් තිබිච්ච අරක කාලේ තත්ත්වේ නෑ, 2022 කලින් තිබිච්ච ඒ කාලේ තත්ත්වේ නෑ. මේ තියෙන චූටි පසුබෑම. හැබැයි ඒ පසුබෑමත් අර ඔබ තුල තියෙන
යම්කිසි අලසකම නැතිකරම උත්සාහය උනන්දු ඇති කරගෙන කල්පනාකාරී වගකීමෙන් කටයුතු කරොත් සියල දේ මගහරවා ගන්න ඔබට හැකියාව පවතින නිසා ඔන්න මිතුරු ලග්න හිමියන්ට වැඩි වශයෙන් කතා කරන්න ගියේ මේ පොඩි දේ ඔබට වෙනස් කරගත යුතුම නිසා. මේ කාලය චුට්ටක් වැය වුණා, ඒකට සමා වෙන්නවා. නමුත් මේ දේ තුළ වැදගත්කමක් තියෙනවා. මේක පැහැදිලි මදිය කීපවතාවක් හරියාලා මේ දේ තේරුම් ගන්න උත්සාහ කරන්න. ඔබට අනිවාර්යයෙන්ම මේ தත්ත්වය වෙනස් කරගත්තොත් 100% අතිශයම සුභ කාර්යයක් උදාකරන්න පුළුවන්. මොකද මම කිව්වේ වුරු මේ ආර්ථික මේ වශයෙන් ප්‍රබල ලාභ ලැබීමේ හැකියාවකුත් තියෙනවා කියලා. එනේ ලාභ ලබලා ඒ ලාභ තුළ නිවැරදි ලෙස කටයුතු කරලා ඒව නාස්ති කරගන්න තු කියත් මේක ලොකු පෙරලියක් ඔබට කරගන්න පුළුවන්. ඒක නිසා අන්න ඒ தත්ත්වය ළඟා කරගෙන අසුභ දේවල් වෙනස් කරගෙන අසුභ දේවල් සියල්ල බොරු කරගෙන සියල්ල සුභ කරගන්න උත්සාහ කරන්න ඔබට පුළුවන්. කොහෙත්ම බය විය යුතු නැහැ. උත්සාහයෙන් අදිෂ්ඨානයෙන් කටයුතු කරන්න. ඉතින් මම මුලින්ම කිව්වා මේ වීඩියෝ අවසානයේ කියනවා කියලා මේ ගුරු ග්‍රහයාගේ බලපාන අපලාකාරී තත්ත්වයක් හෝ වේවා, යම්කිසි ආකාරي අසුභයක් හෝ වේවා, සුභ කරගන්නත්, සුභ වැඩි කරගන්නත්, මේ ජීවිතය යම්කිසි යහපතක් ළඟා කරගන්නත් මේ පිළියම් පිළිවෙත් ගැන අපි කතා කරනවා කියලා. ඉතින් ඔන්න මේ නිවැරදි ආකාරයෙන් මේ පිළියම් පිළිවෙත් ඔබට කරන්න පුළුවන් නම් මේ தත්ත්වය අතිශයම යහපත් කරගන්න හැකියාව පවතිනවා. මොකද විශේෂ වශයෙන්ම මේ බෝධිය බෝගහ නියෝජන වෙනවා මේ ගුරු ග්‍රහයාගෙන්. ඉතින් ගුරු ග්‍රහයා නියෝජන මේ බෝධියට බෝධි පූජා පැවැත්වීම ඉතා විශේෂයි. ඉතින් මම හැමදාම කියනවා ඔබ බෞද්ධෙක් නොවි අන්‍යාගමිකෙක් වෙනවා නම් ඔබට මේ බෝධි පූජාව කියන දේ අකැපද කියලා නැහැ. මොකද හේතුව මේ බෝධි පූජාව කියන්නේ කිසිසේත්ම යම්කිසි ආකාරයෙන්ගෙන් ආගමකට දහමකට අයිති දෙයක් නෙමෙයි. මේ දේ තුළ තියෙන්නේ මේ භාවනාත්මක තත්ත්වයක්. මේ මනස සැහැල්ලු කරගන්න ඉතාමත්ම වැදගත් වෙනවා. මනස තුළ යම්කිසි ආකාරයකින් යහපත ළඟා කරගන්න ඒ දේ තුළ මිහින මුහුණ දීම තුළ තියෙන ගැටලුකාරී තත්ත්වය නැති කරගන්න ඔබට ප්‍රබල හැකියාව පාද නිසා මේ බෝධි පූජා ගැනද ඉතා වැදගත්. ඒ නිසා බෝධි පූජා පවත්වන ක්‍රමවේදය පොඩ්ඩක් මම කියන්න. මේ තත්ත්වයන් තුළ විශේෂයෙන්ම මේ බෝධි පූජා පවත්වද්දී ඔබ පොඩි සුවඳ ද්‍රව්‍ය ටිකක් හොයාගන්න ඕන. මේ සුදු හඳුන්, වැල්මි, වෙනිවැල් වගේ කුඩු හොයාගන්න ඕන. ඒ වගේම යම් කෙසේකරන කහපාට මල් වැඩි වශයෙන් වැඩිපුර ටිකක් පුළුවන් නම් හොඳයි. ඒ වගේම තැඹිලි තෙල්, රන් තැඹිලි තෙල් වෙනවනම් වඩා හොඳයි. නැත්නම් තැඹිලි තෙල් යහපත්. ඒ වගේම ගිලම්පස සඳහා බිලිමල් තැඹු වතුර ගන්නවනම් වඩා යහපත්. ඉතින් මේ දේවල් අමුද්‍රව්‍ය සපයා ගන්න පුළුවන් නම් එහෙමයි, බැරි අය ගැටලුවක් නැහැ. අනිත් ඒ තමයි විදේශගත වෙලා ඉන්න අයට බෝධි පූජා පවත්වන්න බෑ කියලා දන්නවා. නමුත් ඔබ කොහෙත්ම කලබල යුතු නැහැ. මේ වගේ දේවල් අවශ්‍ය නැහැ. ඔබ අර මම මීට කලින් වැඩසටහනක් කියලා ඇති ඔබ ඉන්න කාමරේ හරි කමන්නේ පොඩි වෙලාවක් කරන් බෝධිය ළඟ ඉන්නේ කියලා හිතින් හදමවාගෙන ඔබ මේ කියන භාවනාව කරන්න අන්තිමට කියන ඒ ටික හොඳටම ප්‍රමාණවත් වේවි. ඉතින් මේ බෝධි පූජාව පවත්වන්න මුලින්ම අර මේ ඔබ පැන් පෙරාගත් පැන් කාලයක් අරගෙන අර සුදු හඳුන්, වැල්මි, වෙනිවැල් කියන ඒ ඖෂධ වර්ග ටික ඒකට කලවම් කරලා ඒක අපි ගන්නේ බෝධිය දෝවණය කිරීමට. ඒක පැත්තකින් තියලා ඊට පස්සේ විශේෂයෙන්ම කහපාට මල් වැඩි වශයෙන් බෝධියට පූජා කරලා ඒත් එක්කම තැඹිලි තෙල් පහන් හැකි සංඛ්‍යාවක් දල්වන්නේ ගැටළු නැහැ. තමන්ගේ හැකියාව පරිදි එකක් හරි කමක් නැහැ දල්වල. ඊට පස්සේ අර බුද්ධ පූජාව තියන්න. බෙලි මල් තැඹු වතුරක් තියලා ඊට පස්සේ ඔබ ඒ බෝධි පූජාව සාමාන්‍ය පරිදි කරන ඔබ සුපුරුදු පරිදිෙන් කරන ඔබ බෞද්ධෙක් නම් ඒ විදිහට බෝධි පූජාව කරන්න. ඔබ අන්‍යාගමිකෙක් නම් ඒ බෝධි පූජාව කියන දේ එතරම්ම වැදගත් නැහැ. එතනින් එහාට අර භාවනාව පමණක් හෝ ඔබ කරන්න උත්සාහ කරන්න. ඊට පස්සේ ඔබ අර පැන් කලයේ අතර ගන්න. පැන් කලයේ අතර අරගෙන බෞද්ධ බෝධි පූජාව කරලා අනිත් අය මල් පහන් ටික ඔය පූජා කරලා පැන් කාලේ අතට අරගෙන අර බෙහෙත් ද්‍රව්‍ය කලවම් කරපු ඔබ අභිසම්බිධාන පිරිත හත් වතාවක් ඔබේ වචනින් කොලේක ලියාගෙන බලාගෙන හරි කමන්නේ සජ්ජායනය කරන්න. සජ්ජායනය කරලා ඊට පස්සේ ඔබ ඒ පැන් කාලේ තියාගෙන මෛත්‍රී භාවනාව ස්වල්ප වෙලාවක් කරන්න. සීලු සත්‍යයෙන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා. ඉතින් ඊට පස්සේ ඔබගේ ජීවිතයේ තියෙන ගැටලු කාරී තත්ත්වයන් හැමදේම යහපත් දේ වෙන්න පුළුවන්, ඔබට දෙන බලාපොරොත්තු වෙන්න පුළුවන් ඉල්ලන නෙමෙයි, ඒ දේවල් සිහි කරගන්න. සිහි කරගෙන ඊට පස්සේ නැවත වතාවක් සියලු සත්ත්ව දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා කීප වතාවක් ප්‍රාර්ථනා කරලා ඔන්න බෝධිය වටේ වට තුනක් යන්න. ඒ ආකාරයටම සියලු සත්ත්ව දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා ඊට පස්සේ ඔන්න බෝධිය ඒ පැනෙන් දෝවණය කරන්න. ඔන්න ඔය විදිහට කරලා ඊට පස්සේ නැවත වරක් ඔබ ඉඳගෙන අර ඔබ කරන මෛත්‍රී භාවනාව ඔබ හැකි කාල ප්‍රමාණයක්, හැකි වාර ප්‍රමාණයක් ඔබ හැකි කාලයක් කරන් මනස සුවපත් වෙන තුරුම කරන්න.
මේ දේ තුළ ඔබට හිතාගන්න බැරි මානසික බලයක් ශක්තියක් ලැබෙන. ඒ වගේම ඔබ දෙවියන් අදහන කෙනෙක් නම් ඔබ මේ ඒ බෝධි පූජාවෙන් පස්සේ දෙවියන්ට පින් දෙද්දී ශිව දෙවියන් කතරගම දෙවියන් සිහි කරන්න. ඔබ ඒ දේ තුළ කටයුතු කරන්න. ඉතින් ඔය තත්ත්වයන් තුළ මහනසට යම්කිසි ප්‍රබල ධනාත්මක භාවයක් එකතු වෙනවා. වගේම ඔබේ ජීවිතය තියෙන ගොඩාක් ප්‍රශ්නවල විසඳුම ලැබෙන්න, අර නිවැරදි වෙලාවට නිවැරදි පිළිතුරු ලැබෙන්න හැමදේම කරුණු කාරණා සකස් වේ. මේ දේ කරන්න. ඒ වගේම අනිත් පැත්තෙන් මේ අර මම ඔබට මේ මැයි මාසයේ පලාපලවලත් කිව්වා අර මන්ත්‍රයක් ගැන විශේෂිතු. ඒ මන්ත්‍රය තුළ කටයුතු කිරීම ඉතාමත් යහපත් කියලා. මොකද මේ විශ්ව ශක්තිය තුළ තියෙන යහපත් ධනාත්මක බලය ඔබට ආරෝපණය කරගන්න, ඔබ තුළ ඇති ඍණාත්මක දේවල් ඉවත් කරගන්න මේ මන්ත්‍රය තුළ ඉතා විශේෂිත ප්‍රබල බලයක් තියෙන කියලා. ඒක අත්දැකීම තුළ කියන දෙයක් කියලා. ඒ නිසා ඒ දේ අනිවාර්යම කරන්න උත්සාහ කරන. මොකද කොහොමද ඒක කරන්නේ? විශේෂ වශයෙන්ම පුළුවන් නම් බ්‍රහස්පති දවසල නිර්මාංශ වෙලා මේ විදිහට බෝධි පූජාව තියලා ඉවර වෙලා ඊටසේ ඔබ නිවසට ඇවිල්ලා නිවසේ බුදු පහන තියෙන දෙන හොය ඔබේ දෙවියන්ට අනුව පහන තියෙන තැනට ඔබේ දෙවියන්ට බුදුන්ට පහන දැල්ලලා එහා පැත්තෙන් තවත් පහනක් දැල්වන්න. පහනක් දැල්ලලා ඔබ මේ කියන මන්ත්‍රය කියන සාමාන්‍ය මේක ශිව දෙවියෝ අදහනයි, ශිව දෙවියන්ට කියන මන්ත්‍රය. ඒ කරන්න හැබැයි ශිව දෙවියෝ අදහන්නේ නැහැ කියන එක ගැටලුවක් නැහැ. මේ මන්ත්‍රය තුළ ඔබට ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ නිසා ඒ ආකාරයට ඔක ටිකක් විස්තරාත්මකව මේ මාසේ ලග්න පලාපල කතන තුළ කියලත් ඇති. නෑ මේ කියපු කාරණාත් ප්‍රමාණවත් විදේශගතලා ඉන්නට ඔක් කරන්න අපහසු වෙන්න පුළුවන්. ඔබ මේ මන්ත්‍රය කියන පමණක් හෝ යම්කිසි ආකාරයක ප්‍රමාණවත්. ඊට පස්සේ මේ කියන මන්ත්‍රය මේ නිවැරදි උච්චාරණ සහිතව මේ තිරේ දැන් දිස් වෙන්නේ. ඒක නිවැරදි උච්චාරණ සහිතව කටපාඩම් කරලා කීප වතාවක් පුළුවන් නම් සාමාන්‍ය 21 වතාවක් හෝ ඊට වැඩියෙන් හරි ගමන්නේ කියන උත්සාහ කරන. මේක ඔබ ජීවිතයේ යම්කිසි ආකාරයෙන් ඔබට ප්‍රශ්න ගැටලුවක් මතුවෙන දිහිතර දුකක් දැනෙන යම්කිසි ආකාරයක ඔබට හරිදී තෝරා බේරා ගන්න බැරි ඕනෑම අවස්ථාවක මේ මන්ත්‍රය සිහිකරනද මේ දේ තුළ ඔබට යහපත ලඟා කරගන්න හැකියාව පවතිනවා. මේ කියන විදිහෙම නිවැරදි උච්චාරණය කරන්න උත්සාහ කරන්න. ඕම් ත්‍රයම්බකම් යජාමහේ සුගන්ධිම් පෘෂ්ටි වර්ධනම් ඌර්වාරුකමිව බන්ධනාන් මෘත්‍යෝර්මුක්ෂීය මමෘතා. ඉතින් ඔය ආකාරයෙන් ඔය මන්ත්‍රය තුළ තියෙන ධනාත්මක භාවය ඔබේ ජීවිතයට ළඟා කරගද්දී ඔබටම පැහැදිලි වේවි මේ තියෙන ඔබේ ජීවිතයේ තියෙන ගොඩාක් නෙගටිව් දේවල්, අඳුරු දේවල්, ඍණාත්මක දේවල් බැහැර වෙලා ඔබට යම්කිසි ආකාරයකින් විශ්ව ශක්තිය ආශිර්වාදය තුළ ඔබේ සාර්ථක භාවයක් අත් වෙනවා. මේක අතිශයම අද්දුටු ප්‍රත්‍යක්ෂ දෙයක්. ඒ නිසා මෙන් උප්පරිම ඵල ප්‍රයෝජන ගන්න ඔබ උත්සාහ දරන්න. ඔබට ඒ දේ තුළ ලොකු ඉදිරියට යෑමක් බලාපොරොත්තු විය හැකි. ඒ වගේම නිතර අභිසම්බිධාන පිරිත, මෝර පිරිත, ඒ වගේම සූර්ය පිරිත, චන්ද පිරිත, කන්ද පිරිත, සත්බුදු වන්දනාව ශ්‍රවණය කරන්න, සජ්ජාන කරන්න පුරුද්දක් කරන්න මම හැමදාම කියන දේ උදෑසන අවදිච්ච ගාම ඒ ශ්‍රවණය කරන්න. මේවා මෙහෙමයි. ඔබට අර මං කිය උදේ නැගිටලා ඔය පිරිසුදු වෙලා බුදු පහන හෝ තමන්ගේ ආගම දානට කටයුතු කරලා කරන්න ගියොත් මේවා දීර්ඝකාලීන සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඇඳෙන් නැගිට ගාම ඔබට මේ සූටිවි නාලිකාවටම පිවිසලා මේ සූටිවි වල තියෙන නිවැරදි අතිශයම නිවැරදි උච්චාරණ තව සිංහල තේරුමත් එක්කම ඒ පිරිත් සජ්ජාන සියල්ල ප්ලේ ලිස්ට් එකක් තියෙනවා. ඒ ප්ලේ ලිස්ට් එක ශ්‍රවණය කරන්න, සජ්ජායනය කරන්න ඔබ හැකිනම් උදේ නැගිට ගාම ඇඳේ ඉඳන්ම හෙඩ්සෙට් එක ගන්න දෙයක් නැහැ. ඒක අහන්න, අහලා ඉවරලා පොඩ්ඩක් ඇස් දෙක වහගෙන මෛත්‍රී භාවනාව කරලා අද දවසේ කරන්න ඕන කටයුතු කල්පනා කරලා ඔබ ඔබේ දවස ආරම්භ කරන්න. දවස අවසන් කරන්න නින්දට යන්න පෙර ඇඳට ගිහිල්ලා ඔය කියන පිරිත් දේශනා ටික මෙහෙම සවන් දීලා ඔබ මෛත්‍රී භාවනා කරලා හෙට දවසට ටිකක් සැලසුම් කරලා නිදාගන්න. මේ දේ හරි සරල දෙයක් කරන්න අමාරු දෙයක් නෙමෙයි. මොකද මේ දීර්ඝ පිරිත් සජ්ජාන නෙමෙයි. හැබැයි මේ දේවල් තුළ ඔබට ලැබෙන දේ, ඔබගේ ජීවිතයට ළඟා වෙන දේ ගැන හරි පුදුමාකාරයි. මොකද හේතුව කීප දවසක් කරන්නේ මේ වරු දෙකෙන් තුනෙන් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඔබ ටිකක් කාලයක් කරන් යද්දී ඔබටම තේරෙයි ඔබේ ජීවිතයේ ප්‍රබල වෙනසක්. ඔබේ ජීවිතයේ සාර්ථක භාවයක්, ධනාත්මක භාවයක්, ගොඩාක් ඔබට අසුභ කර දේවල් ඉවත් වෙලා හිතා ගන්න බැරි සාර්ථකත්වයක් අත්න දෙයක්, ඔබ තුළ ආකර්ෂණයක් ඇති වෙන තත්ත්වයක. ඒ නිසා ඒ දේවල් ටික අනිවාර්යයෙන්ම කරන්න උත්සාහ කරන්න. ඒ වගේම මේ කාල සීමා තුළ නිරෝගී භාවය ඇති කරගන්න, ඔබ තුළ ආකර්ෂණීය භාවය ඇති කරගන්න, ප්‍රියමනාප භාවය ඇති කරගන්න මම ඖෂධ වර්ග කීපයක් කියන්න පුළුවන් නම් මේවා අරගෙන මේ තම්බල උණු වතුරෙන් නාන්න. හැබැයි මේවා නාද්දී ඔබ සබංගාණ්ඩය කරන්න යන්න එපා. උදෑසන දවසක මේ වතුරෙන්ම නාන්න. ඒ හොඳටම ප්‍රමාණ සබන් ගෑව වගේ තමයි. මොකද ඒ අවශ්‍ය කරන ඖෂධ වර්ග ටික තියෙනවා. මේ ලියා ගන්න මේ ඖෂධ වර්ග ටික මහා ලොකු දේවල් නෙමෙයි. සමන් පිච්චමල්, සුදු අබ, ඉද්දකොළ, වැල්මි. සමන් පිච්චමල්, සුදු අබ, ඉද්දකොළ, වැල්මි කියන මේ ඖෂධ වර්ග ටික ඔන්න මුට්ටියකට දාලා
පුළුවන් නම් එක ලිපක කැනෙ දර ලිපක් කරගන්නවා වඩා යහපත්. නැති අය හැකි අය තමන්ට හැකි පරිද්දෙන් කරගන්න උත්සාහ කරන්න. ඉතින් ඒ මේක ස්නානය උදෑසන ස්නානය සාමාන්‍ය අඩුතර සතියකට වරක්වත් විශේෂයෙන් බ්‍රාහ්මණ දවසක් කරනවනම් මේ දේවල් තුල ඔබට ඔය අසනීපකාරී තත්ත්වයන්ගෙන් විශේෂිත වූ මිදීමක් මේ ඖෂධත් එක්ක තියෙන මේ ප්‍රතික්‍රියාව සහ ඒ ඖෂධ තුල තියෙන ආකර්ෂණීය භාව විශ්ව ශක්තියේ ධනාත්මක භාවයන්ට වෙන ආකර්ෂණ හේතු කොටගෙන ඔබ තුලත් යම්කිසි ආකර්ෂණයක් ටිකක් රුව වැඩෙන තත්ත්වයක් අනිත් කෙනෙකුට ප්‍රියමනාප භාවයක් හැම වර්ණෙම පොඩ්ඩක් රම්පාට වෙන්න හේතු කාරණා බලපාන මෙන්න මේ දේවල් කරලා බලන්න. ඔය දේ තුළ ඔබට ඒ කියන දේ ලබා ගන්න හැකියාව පතුනම් මේක පුළුවන් නම් බ්‍රහස්පති දවස්වල කරන්න පුළුවන් නම් වඩා හොඳයි. නැත්තම් තමන්ට හැකි ඕනෑම වෙලාවක උදෑසනක කරනවා නම් යහපත්. ඒක නැත්තම් ඒ ඔබට හැකි ආකාරයෙන් සකසා ගන්න වග බලා ගන්න. ඒ වගේම මේ දෙහැමි අයට දානමාන දෙන එක ඉතාමත් මහපත්. කියන්නේ ආගමික නායකයන්ට බලා භික්ෂුන් වහන්සේලාට භික්ෂුණියන්ට එහෙම නැත්තම් තමන්ගේ පූජා ආගමික පූජකවරුන්ට මේ කාල සීමා තුළ දන් දීම දානමාන කිරීම වගේම කහපාති වස්ත්‍ර පූජා කිරීම සිවුරු පූජා කිරීම අතිශයෙන්ම යහපත්. මේ කාල පරිච්ඡය තුළ පුළුවන් තරම් ආගම දහමට මොකද මේ ගුරු ග්‍රහය කියන්නේ ආගමික සාමාන්‍ය අධ්‍යාත්මික ජීවිතයේ පැත්තට නැඹුරු කරන ග්‍රහය. ඉතින් මේ අධ්‍යාත්මික ජීවිතය තුළ ඔබ යම්කිසි දියුණුවක් අත් කරගත්තොත් මේ ගුරුගෙන් එන අහිතකර බලපෑම් ගොඩාක් ඔබට නැති කරගෙන යහපත් දේ වැඩි දියුණු කරගන්න හැකියාව පතර මේක මේ හැබැයි ඉතින් ගුරුගෙන් බේරෙන්න කියලා මේ බොරුවට ඇති කරගන්න අධ්‍යාත්මික දියුණුවක් නෙමෙයි. තමන්ගේ ආත්මය තුළට වඩා නිවැරදි ලෙස අධ්‍යාත්මික වශයෙන් තමන්ගේ ආගම දහමට අනුව නිවැරදි කටයුතු කිරීම තුළ මේ කියන යහපත් ප්‍රතිඵල ඔබේ ජීවිතය ළඟා කරගන්න යුවහල් වේවි. ඒ වගේම තව පැත්තකින් ගත්තහම මේ කාල සීමා තුළ ඔබ උත්සාහ කරන්න දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ඔබට හැකි පමණින් දායකත්වයක් ඇතෙන මේ මූල්‍ය මේ වශයෙන් සහාය දෙන්න පුළුවන් ඇට එහෙමයි පොත්පත් අරන් දෙන්න පුළුවන් ඇට වෙනම එහෙමයි නැත්තම් එහෙම කිසිම ඒ වගේ දේවල් කරන්න අපහසු අය තමන් යම් කිසි දෙයක් ඉගෙන ගන්න තියෙනවා තමන්ගේ දැනුම ඔවුන්ට කියා දීලා ඔවුන් යහපත් මාර්ගයට ගන්න ඔවුන්ගේ අධ්‍යාපනික වශයෙන් දියුණුව ඇති කරගන්න මෙන්න මේ කාල සීමා තුළ උත්සාහ ඇති කරන්න උත්සාහ කරන්න ඒ තත්ත්වයන් තුළ ඔබට යහපත ළඟා කරන්න හැකියාව පවතින. හැබැයි මේ කිසිම දෙයක් තමන්ට යහපත ඇති වෙන තමන්ගේ අපල දුරු වෙන්න කියලා හිතලා නෙමෙයි කරන්නේ. ආත්මය තුළ ඔබ යම්කිසි තෘප්තියක් ලබන්න ඒ දේ තුළ ඔබ ඒ දරුවා සාර්ථක වෙන දැකලා යම්කිසි ආකාරයෙන් සතුටක් ලබන්න ඒ දරුව පාසල් යන විදිය දැක්කම ඔබට සතුටු වෙන තත්ත්වයක් උදා කරගන්න අන්න ඒ දේවල් කරන්න උත්සාහ කරන්න. එතකොට ඔබට ඒ තුළින් අර අනිවාර්යම වක්‍රාකාරේ ඒ ලැබෙන දේ ඒ යහපත් දේ සියල්ල ලැබෙවි. කිසිම දෙයකදී ඒ දේවල් ප්‍රාර්ථනා කළ යුතු නැහැ. ඒ වගේම කිතුණු කතෝලික විශේෂ වශයෙන්ම බ්‍රහස්පති දවස්වල විශේෂයෙන්ම ශුද්ධ ජුසේ මුනිතුමාට ඒ වගේම සබස්ති මුනිතුමාට බාරහාර වෙන්නේ නුවණ පවත්තන පුරුද්දක් වශයෙන් කර යන්න. ඒ වගේම බ්‍රහස්පති රාත්‍රී එක්වරු ශීලයේ රැකලා ඔබ පුළුවන් නම් රාත්‍රී 11-12 අතර ශුද්ධෝපය ගත කරන්න ශුද්ධෝපය භාවනාත්මකව ගත කරන්න ඔබට ඒ දේ තුළ අතිශයෙන් යහපත ළඟා කරගන්න හැකියාව පදිනවා. වගේම දිනපතා ශුද්ධ ජපමාල උච්චාරණය කරන පුරුද්දක් වශයෙන් සලකන්න ඒවයි කටයුතු කරන්න. අනිත් පැත්තෙන් ගත්තාම පුළුවන් තරම් ආගම දහම ලැබීව කටයුතු කරනවා. වගේම ඔබ හැකි පමණින් ඔබට කළ හැක්කක් අසරණ දුගී දුප්පත් අය උදෙසා කරන්න. ඒ හැම දේ තුළම ඔබේ ජීවිතයට අවශ්‍ය කරන දේ නුවඩුව ලැබෙනවා. ඒ දේවල් බලාපොරොත්තුෙන් කරන්න එපා. නමුත් වක්‍රාකාරයෙන් ඒ දේවල් ලැබෙනවා ලැබෙනවා. ඒ නිසා ඒ පැත්තෙන් කටයුතු කරන්න. ඒ වගේම සෑම ඍතු දිනකම දිව පූජාවට අනු සහභාගී වෙන්න උත්සාහ කරන්න. සිකුරාද දවස්වල දිව සප්සද නුවණ පවත්තලා දිව හෘදේ ප්‍රාර්ථනාව කියලා මේ දේවල් තුළ ඔබේ ජීවිතේ ලොකු වෙනසක් හිතුණු කතුළු ගැල කරගන්න හැකියාව පාදෙනවා. අනිකුත් ආගමේ අයටත් පිළියම් පිළිවෙත් ගැන කියන්න මට දැනුමක් නැතත් ඔබ ඔබගේ දහමට අනුව නිවැරදි ලෙස කටයුතු කරන්න ඒ කටයුතු කිරීම තුළ මේ ජීවිතයේ තියෙන යහපත වැඩි වශයෙන් ළඟා කරගන්නත් අයහපතෙන් මිදෙන්නත් හැකියාව පවදන නිසා මේ හැම දේ තුළම ඔබගෙට ජීවිතයේ සාර්ථකත්වය ළඟා කරගත හැකි වෙනවා. ඉතින් ඒ නිසා නම් මේ තත්ත්වයන් තුළ මේ ගුරු මාරුවේ තියෙන අහිතකර දේවල් අයහපත් දේ වෙනස් කරගනිමින් ජීවිතය දිනන්න ඔබට හැකියාව පවතිනවා. එහෙනම් මොන හරි ප්‍රශ්න ගැටලුව මේ කියපු දේවල් තුළ ඔබට නොතේරෙන දෙයක් තිබ්බොත් රාගස්ව නිර්වාණ මගේ ෆේස්බුක් පිටුවට මැසේජ් එකක් දාන්න ඔය ලින්ක් එක තියෙන ෆේස්බුක් ලින්ක් එකකට ගිහිල්ලා එතකොට මට ඒ ගැටලුකාරී තත්ත්වයන් වලට ඔය පිළිතුරු දෙන්න හැකියාව පාදිනවා. හැබැයි මේ පුද්ගලිකයෙන් සටන් පරීක්ෂා කරලා දෙන්න ඒ වගේ දේවල් ඉල්ලන්න එපා. මොකද මම මේක ව්‍යාපාරයක් විදිහටවත්
යම්කිසි ආකාරයකින් සමහරුන්ගේ ඉල්ලීම් පරිදිවත් මේ පුද්ගලිකයන් සටන් පරීක්ෂා ලක්වීම සිද්ධ කරන්න මොකද මමත් අධිකාර බලවත් ඉන්න කෙනෙක්. මේ දේ කරන්න මගේ ආත්ම තෘප්තිය උදෙසා විතරයි. මේ දේ තුළ කෙනෙක් ගොඩ යනවා නම්, කෙනෙක් ජීවිතයේ ගැටලුවෙන් මිදෙනවා නම්, අනතුරකින් යම්කිසි ආකාරයෙන් මිදෙනවා නම්, ඒක තමයි මටත් ලැබෙන ලොකුම ලාභය. මට ඔබේ මුදල් අවශ්‍ය නැහැ කොහෙත්ම. ඒ නිසා පුද්ගලිකයන් සටන් පරීක්ෂා ලක් කිරීමෙන් සිද්ධ කරන්න. හැබැයි ඔබ මේ කියන පිළියම් පිළිවෙත් නිවැරදිව කරොත් කොහෙත්ම ඔබට පුද්ගලිකයන් සටන් පරීක්ෂා කරගෙන ඉන්න අවශ්‍ය නැහැ. ඔබේ පුද්ගලිකයන් සටනේ මොන තරම් අසුභකාරී තත්ත්වයක් තිබ්බත් මේ කියන පිළියම් පිළිවෙත් නිවැරදිව කරොත් ඔබේ ජීවිතේ අතිශයින් යහපත්ම යහපත් කාලයක් උදා වෙනවා, උදා වෙනවමයි. ඒක නොවනුමනේ. මොකද ඔබ ගිහින් පහුගේ වීඩියෝ වල බලන්නකෝ, මේ කියපු කාලයක් තිස්සේ මේ කියන දේවල් කරලා යම්කිසි ආකාරයකින් ජීවිතේ දිනපු අය ඒක කමෙන්ට් කරලා ඒගොල්ලෝ කියලා තියලායි ජීවිතේ දැන් වෙලාවල් බලද්දී කේන්සරම් පරීක්ෂා කරද්දී මේ කාලේ ඉතාමත්ම අසුභකාරී කාලයක් කිව්වොත් කියන්නේ නරක කාලයක්, ඒ රාස්ටක අපලයි අනම්මනම් කියලා. නමුත් මේ තරම් යහපත් කාලයක් ජීවිත ළඟා වෙලා නැහැ මේ පිළියම් පිළිවෙත් කරාට පස්සේ. අන්න ඒ නිසා ඒ දේ පමණක් ඔබ ගන්න ජීවිතේ. ඒ දේ මට හොඳට ප්‍රමාණවත්. මට බැනට කමන්නේ මේ වැඩසටහන දීර්ඝ වැඩි කියලා. මේ වැඩසටහන දීර්ඝ කරන්නේ හැම කෙනාටම නිවැරදිව තේරුම් ගන්න හැකියාව දෙන. ඔබේ බුද්ධිය ගොඩාක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබට කෙටියෙන් කිව්ව තේරෙන්න පුළුවන්. හැබැයි හැමෝටම එහෙම පැහැදිලි වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ බුද්ධිමත් නම් ඒ දේ තේරුම් ගන්න උත්සාහ කරන්න. ඉතින් ඒ නිවැරදි ලෙස යන්න ඇති කල් වේලා ගත්තා. එහෙනම් මේ ගුරු මාරුවත් එක මේ ඉදිරි වසරම ඔබේ ජීවිතය සාර්ථක කරගන්න හැකියාව ලැබෙනවා අනිවාර්යෙන්. මේ විදිහට කටයුතු කරන්න ඔබට දිනන්න පුළුවන්. මේකේ සුප්‍රතිඵල ඔබට ලැබෙනවාම ලැබෙනවමයි මේ කියන ආකාරයට කටයුතු කරොත්. එහෙනම් ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.